ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, ඇත්තෙන්ම අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැසිෂ්ඨ පිළිබඳව අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම සෞඛ්‍ය පිළිබඳ ආංශිකාරක සභාව අපි ඊයේත් මුණ ගැසිලා අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මුලින්ම මම කැමති ගරු රමේෂ් පතිරණ නව ඇමතුමාට සුපතන්ඩ. එතුමාගේ පියාත් මගේ පියාත් ඉතා කිට්ටුවෙන් ඒ කාලේ දේශපාලනය පක්ෂ දෙක හිටියට කටයුතු කරා. ඒ වගේම තමයි නව ලේකම්තුමා දොස්තර පීජී මහිපාල මැතිතුමාටත් මගේ සුපැතුම්. ඇත්තෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ රාශියක් කරන්න තියෙනවා. ඒ වගේ මං කැමති එනමාරයකේ නව සභාපතිතුමා දොස්තර ආනන්ද විජයවික්‍රම මැතිතුමාටත් සුපතන්න. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙච්චර කල් මේ අවුරුදු කීපයක් තුළ වෙච්ච දූෂණ කපිතා පිළිබඳව අපි ඇත්තෙන්ම කනගාටු වෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශ කියන්නේ රටේ රෝගීන්ගේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව සම්පූර්ණ වගකීම දරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම ඉල්ලීමක් කරනවා මෙච්චර දුරට මේ තාක් මැරිලා තියෙන රෝගීන්ගේ ලයිස්තුවක් කරුණා කරලා විනිවිදභාවයෙන් කටයුතු කරලා ඒ ලයිස්තුවක් කෙළිදරව් කරන්න. මොකද රටේ ජනතාව දැනගන්න ඕනේ, ඒ පවුලුත් දැනගන්න ඕනේ මේ සෞඛ්‍ය හේතු මත තමයි මේ රෝගීන් අන්තරාව වුණේ කියලා. ඒ වගේම මුදල් පිළිබඳව කතා කරනකොට 2023 රුපියල් මිලියන 240,882ක් පමණ වෙන් කරලා තිබ්බා. මේ අවුරුද්දේ හැබැයි මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 348,085ක් මුදලක් වෙන් කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට වැඩිවීමක් කරලා තියෙනවා, වැඩියෙන් මුදල් ලබා දීලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනිවාර්යයෙන්ම සල්ලි නැහැ කියන එක කරුවම තුනේ මේ අවුරුද්ද නම් ප්‍රකාශ කරන්න බැරි වෙනවා. මොකද මුදල් රාශියක් අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම රූට් ඔෆ් ඕල් ඊවල් කියලා බැලුවොත් ඇත්තෙන්ම හදිසි මිලදී ගැනීම තමයි තියෙන විශාලම ප්‍රශ්නය. ඔය හදිසි මිලදී ගැනීම පිළිබඳව අද උදේ ආචාර්ය රාජිත් සෙනරත් මැතිතුමත් අපේ ආංශිකාරක සභාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ සමාජික හැටියට කතා කරා. ඇත්තෙන්ම ඇමතුමා ප්‍රකාශ කරලා තියෙන හදිසි මිලදීම් ගැනීම මිට ඉදිරියට කරන්න යන්නේ නැහැ කියන එක. ඒක හොඳ ප්‍රතිපත්තියක්. මොකද ඔය හදිසි මිලදීම් ගැනීම හරහා තමයි ගොඩක් දේවල් වැරදුනේ. අන්තිමට ජනතාව රෝගීන් මැරුණේ. ඉන්දා වහා මේක නතර කළා සැලැස්මක් හදාගන්න. මොකද කවුරුණත් මේ රටේ ඉන්න ජනතාව හරි සැලැස්මක් හදාගෙන අවශ්‍ය ඖෂධ ටික ලබා ගන්න කටයුතු කරන්න. ඒ වගේම අනිකුත් පළාත් ස්පිතාල්වලට ක්‍රමවේදයක් තියෙනවා, සිස්ටම් එකක් තියෙනවා, සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් තියෙනවා. හැබැයි ඒක අප්ඩේට් කරලා නැහැ. ඒක අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. මොකද ඒක අමාරු කාර්යයක් නෙවෙයි. හැබැයි හරි පරිපාලන හරි විශේෂඥයන් එකතු කරගෙන ඒ වැඩේ කරොත් හොඳයි කියන එකත් මේ අවස්ථාවේදී නියෝජ්‍ය රාජ්‍ය මන්ත්‍රීට මම මතක් කරනවා. මේ රටේ ගොඩාක් කතා කරා හියුමන් ඉමුනියෝ ග්ලොබුලින් මගඩිය පිළිබඳව. ඒකෙත් කට්ටිය රෝගීන් අනතුරු ලක් වෙලා කවුරුත් මැරුන්නේ නැහැ. හැබැයි ඇත්තෙන්ම ඒ ඇලර්ජික් රියක්ෂන් එක වුණ නිසා තමයි අපිට වගේ දෙයක් වුණා කියන එක දැනගන්න හම්බුනේ. ඒ පිළිබඳවත් අපි ආංශිකාරක සභාවේ දීර්ඝ වශයෙන් කතා කරා. හැබැයි රහසක් නෙමෙයි, හැමෝම දන්න දෙයක් තමයි ටෙක්නිකල් කමිටුව පත් කරන අවස්ථාවේදී ටෙක්නිකල් කමිටුවේ අවශ්‍ය කරන විශේෂඥයෙක් හිටියේ නැහැ. ඒක කොහොමද උනේ? ඒක අපි විශේෂයෙන්ම සාකච්ඡා කරා, අපි ප්‍රශ්න කරා. මීට ඉදිරියට ටෙක්නිකල් කමිටුවක් දානකොට අනිවාර්යයෙන් අඩුම තරමේ විශේෂඥයෝ දෙන්නෙක් පත් කරන්න කියන ඉල්ලීම කරනවා. මොකද ඔය හියුමන් ඉමුනෝ ග්ලොබුලින් ගැටලුවදී හිටියනම් විශේෂඥයෙක් කමිටුවේ අනිවාර්යයෙන්ම කියනවා මේක ලංකාවේ මෙහෙම නිෂ්පාදනය කරන්න බෑ කියන එක. ටෙක්නිකල් ඩොකියුමන්ට්ස් දිහා බලනකොට, ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් දිහා බලනකොට අනිවාර්යයෙන්ම ඒකෙත් ගැටලුවක් තියෙනවා. එතකොට මන් දන්නේ කොහොමද මේවා උනේ කියන එක. හැබැයි ඒ දේ වෙලා විශාල ගැටලුවකට රට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ලක් වුණා කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. කාලය
පිළිබඳ ගැටලුවක් තියෙන නිසා මිනිත්තු කිහිපයක් තියෙන නිසා මම කැමැති ඉතා කෙටියෙන් සාකච්ඡා කරන්න අපි ඊයේ පෙරේදා 20/22 දී අමාත්‍යාංශයේ ඇනුවල් රිපෝට් එක ගැන සාකච්ඡා කරා. ඒ පිළිබඳවත් විශේෂයෙන්ම ගරු ඇමතුනි තුමිය සහ ඇමතුමා විශේෂයෙන්ම ඒකේ තියෙන අඩුපාඩු පිළිබඳව අපි පෙන්වා දුන්නා. ඒ පිළිබඳව මම හිතන්නේ කෝපායකෙත් ප්‍රශ්න කරන්න තියෙනවා දෙසැම්බර් මාසේ 5 වෙනිදා. ඊට කලින් ඒ අඩුපාඩු හදාගන්න කියන එකත් මේ අවස්ථාවේදී සිරිමු නිලධාරින්ට මම මේ අවස්ථාවේදී ඔබතුමිටත් මේ පියනවා. ඒ වගේම තමයි මම සාකච්ඡා කරා මේ ඖෂධ පිළිවන් තිබ්බ ගැටලු. තාමත් ඒ ගැටලු තියෙනවා. මෙතන මම බලාපොරොත්තු වෙන්නේ ඒකින්කට ප්‍රකාශ කරන්න. හැබැයි තාමත් ওই ඖෂධ පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. ඒකත් නිලධාරින් එක්ක ඒ වගේම ඇමතුමා ඇතුළු අනිවාර්යයෙන්ම නව ලේකම්තුමා අධ්‍යක්ෂකතුමා සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ හොඳ කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒ කට්ටිය එකතු කරගෙන පුළුල් සාකච්ඡාවක් කරලා කරොත් කරයින් හොඳයි කියන එක හොඳයි. ඇත්තෙම ඇමතුමා සහ ඇමතුමිය සහ රාජ්‍ය ඇමතුමා බලාපොරොත්තු වෙනවා නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය සුද්ධ කරන්න. පිරිසුදු කරන්න නවතරක් මේ රටේ ජනතාවට විශ්වාසය ගොඩනගන්න. මම හිතන හැටියට අමාත්‍යාංශයේ ඇතුලේ පරිස්සම් වෙන්න. මොකද විශාල මාෆියාවක් ඇතුලේ ඉන්නවා. ජීවිතේ පවා අනතුරු රක් වෙන්න පුළුවන්. ඒ නිසා තේකෝපයක් හරි අමාත්‍යාංශ ඇතුලේ මොනකොට ඔය මාෆියාවකින් ප්‍රවේශම් වෙන්න කියන එක ගරු ඇමතුමාටත් ඔබතුමියටත් රාජ්‍ය ඇමතුමාටත් කියන්න ඕනේ. ඇත්තෙන්ම භයානක තත්ත්වයක් තියෙන්නේ. ඇමතුමා බලාපොරොත්තු වෙනවා නම් ඇමතුමා පැමිණීම මම මේ අවස්ථාවේදී සන්තෝෂ වෙනවා. ඉතින් ඒ පිළිබඳව බුධාතායත් විනහන දෙක කාලයක් බලනවා. ඒ වගේම තමයි පැරමෙඩිකල් ඔෆිසර්ස්ලා පත්කීම් පිළිබඳවත් අපි සාකච්ඡා කරා. මම යෝජනා කරනවා කරු ඇමතුමා මේ පිළිබඳව ඇත්තෙන්ම කතා කරලා ඒ පැරමෙඩිකල් ඔෆිසර්ස්ලා පත්කිරීම පිළිබඳව මීට වැඩිය ශීඝ්‍රයෙන් කටයුතු කරන්න. නැත්නම් ඒ අවස්ථාව අපිට දෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි ආංශික කාර්යක සභාවෙත් ඔබතුමාට ඒ ලිඛිතව ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ග්ලෝබල් ෆන් ප්‍රොජෙක්ට් එක පිළිබඳවත් මම මේ අන්තිම මිනිත්තුවේ කතා කරන්නම්. ඒක විශේෂයෙන්ම මේ රට ආපු ණයක් නෙවෙයි, ග්‍රාන්ට් එකක්. ඒ ග්‍රාන්ට් එක මගේ ළඟ දත්ත ටික තියෙනවා මේ කොහොමද පාවිච්චි වුණේ කියලා. මේ අවුරුද්දේ තිත අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් බොහොම මම ස්තුතිවන්ත වෙනවා සිරුම නිලධාරින්ට. ඒ වගේ ග්‍රාන්ට් එකක් ලංකාවට ලබා ගන්න ලේසි නෑ. හැබැයි ග්‍රාන්ට් එකක් ලබාගෙන තියෙනවා. ඒ ග්‍රාන්ට් එක කරහා වැඩ කටයුතු රාශියක් කරන්න පුළුවන්. අර අවශ්‍ය කරන උපකරණ පවා ගන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන මම යෝජනා කරනවා නව ලේකම්තුමාත් සහ අධ්‍යක්ෂක ජනරාල්තුමාත් එක්කත් සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල ඉක්මනට කරන්න. නැත්නම් ඒ මුදල් අහිමි වෙන්න පුළුවන්. එහෙම අහිමි වුණොත් ලංකාවට අපරාධේ, විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය ගොඩනගන්න ඒ වගේ අරමුදලක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අවසන් වශයෙන් ත්‍රිපෝෂ පිළිබඳව අපි මාස ගානකට ඉස්සෙල්ලා ආංශික කාර්යක සභාවේ නිර්දේශයක් කරා. ඒ ත්‍රිපෝෂ පිළිබඳව ඇෆ්ලොටොක්සින් අගය වැඩි කරන්න කියන එක. හැබැයි මාස ගානක් හිටපු ඇමතුමා ඒ කැබිනට් පත්‍රිකාව අස්සම් කරේ නැහැ. හැබැයි මම ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම ඒ කැබිනට් පත්‍රිකාව හදාගෙන අස්සම් කළ කැබිනට් එකට ඉදිරිපත් කිරීම පිළිබඳව දැන් නිල වශයෙන් ඇෆ්ලොටොක්සින් අගය ලෝක සෞඛ්‍ය World Health Organization එක මුතුමේ කාලයවසල 90 ඒ අගය දැන් මෙව කරලා තියෙනවා. ඉතින් ඒකත් හොඳයි. නැත්තම් මේ රටේ ත්‍රිපෝෂ පව නැති වෙන්න ඇගියේ. ඉතින් ඒ වගේ බැරෑරුම් තත්ත්වයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබ්බේ. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින්ට, විශේෂයෙන්ම හොඳ නිලධාරින්ට, අවංක නිලධාරින්ට, වැඩ කරන්න කැමති නිලධාරින්ට, අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන ඒ සියලු නිලධාරින්ට, ඇමතුමා ප්‍රමුඛ රාජ්‍ය ඇමතුතුමිය සහ දේශීය ඖෂධ අපේ සිසිල ජයකොඩිගරු ඇමතුමා තත් ගොඩාක් වැඩ කරලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරන්න අද වෙලාව සංගමට රාජ්‍ය ඇමතුමාට විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අමාත්‍යාංශයේ තිබ්බ තත්ත්වය එතුමාත් අද එතුමාගේ කතාවේ පැහැදිලි කරා. මම හිතන්නේ ගරු කැබිනට් ඇමතිවරයා හැටියට රමේෂ් පත්තිනම් ඇමතුමාගේ නායකත්වය හරහා මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය දියුණු කරන්න අවස්ථාවක් ලැබෙයි කියන ප්‍රාර්ථනා කරමින්, ඔබට වාන්ත ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා. බොහොම ස්තුතිකරු මන්තුමනි. මීළඟට ගරු WDJ සෙනරත්න මහත්මයා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.